අද මම ටිකක් විශේෂකෑමක් හදන හැටි තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඒ තමයි ගෙදරදීම රසට පීසා එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් බලමු මේ පීසා එක හදාගන්න හැටි. මේ පීසා එක හදාගන්න ඕන කරන ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා, ඔයාලට හිටික බලාගන්න පුළුවන්. හරි, මුලින්ම මේ වගේ භාජනයකට උණු වතුර කෝප්පයක් එකතු කරන්න. ඒකට ඊළඟට ඊස්ට් තේ හැන්දි දෙකක් එකතු කරගන්න. තව මේකට සීනි තේ හැන්දි කාලක් එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්න. මේ ටික කලවම් කරලා විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් පිපෙන්න මේක තියලා තියන්න. මේ දිය කරපු ඊස්ට් ටික පිපුණාට පස්සේ භාජනයක් අරගෙන ඒකට මුලින්ම පිටිකෝප්ප එකක් එකතු කරගන්න. ඒකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. තව මේකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න. ඊළඟට මේකට අපි කලින් පිපෙන්න තිබ්බ දිය කරගත්තු ඊස්ට් ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. මේක කලවම් කරනකොට ටික වෙලාවකින් ඒකට තව පාන් පිටි කෝප්ප එකක් දාලා ආයෙත් හොඳට කලවම් කරගන්න. තවත් ටික වෙලාවක් කලවම් කරාට පස්සේ ඉතුරු පාන් පිටි කෝප්පෙත් ඒකටම දාලා හොඳට කලවම් කරන්න. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ පිටි මිශ්‍රණය රවුම් බෝලයක්, එහෙමත් නැත්නම් එක ගුලියක් වගේ වෙනකන් හොඳට අතින් මේ විදිහට අනා ගන්න. මේක බෝලයක් වගේ හැදුවට පස්සේ ඒ පිටි බෝලේ තෙල් ටිකක් ගා ගන්න ඕන. මම මේ පෙන්වන්න විදිහට තෙල් ටිකක් අතේ ගාගෙන බෝලයක් වගේ හදාගත්තු මිශ්‍රණය අතට අරන් අතින් පොඩ්ඩක් රවුම් කරන්න. එතකොට නිකම්ම තෙල් ටික ඒක වටේ ගෑවෙනවා. දැන් ඊළඟට මේ තෙල් ගාගත්තු පාන් පිටි බෝලය පැය දෙකක් විතර පැත්තකින් තියලා තියන්න ඕන. පිටි බෝලේ භාජනයකට දාලා ඒක මේ වගේ පිරිසිදු රිදි කෑල්ලක් උඩින් දාලා වහගන්න. මෙහෙම තිබ්බහම පිටි බෝලේ පිපෙනවා. පැය දෙකකින් බලනකොට මේ පිටි බෝලේ දෙගුණයක් වෙලා තියෙයි. පාන් පිටි බෝලේ පිපෙනකන් මේකට ඕන කරන අනිද්‍රව්‍ය ටික අපි ලෑස්ති කරගමු. මුලින්ම ලොකු ලුණු ගෙඩියක් අරගෙන මේ විදිහට පිටි කපා ගන්න. ඊළඟට මේ විදිහට බෙල් පෙපර් ගෙඩියක් අරගෙන ඒකත් මේ වගේ කෑලි වලට කපා ගන්න.
මම මේ පීස එකට මේ ටිකට අමතරව සොසේජස් ටිකකුත් කපලා එකතු කරනවා. ඔයාලට මේ සොසේජස් නැතු වුණත් මේක රසට හදා ගන්න පුළුවන්. මම මේ විදිහට සොසේජස් ටික පොඩි කැලි වලට කපා ගන්නවා. මේ තියෙන්නේ මම ඒ විදිහට කපාගත්තු මේකට පීස එකට ඕන කරන ද්‍රව්‍ය ටික. අපි දැන් ඊළඟට මොකද කරන්න කියලා බලමු. මේ තියෙන්නේ පැය දෙකකින් පස්සේ මේ පිටි බෝලය මම මේ අරගෙන තියෙන්නේ. දැන් අනිත් වැඩ පටන් ගන්න කලින් අවන් එක සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයකට රත් වෙන්න තියන්න. හැබැයි අපි අන්තිමට පීස එක අවන් එකට දානකම් කොයිම වෙලාවකවත් අවන් එක ඕෆ් කරන්න නම් එපා. ඊළඟට අපි අර පිපෙන්න තියපු පිටි බෝලය අරගෙන ඒක මේ වගේ කොටස් දෙකකට වෙන් කරගන්න. ඊළඟට මේ එක කොටසක් බෝලයක් විදිහට හදා ගන්න. මම මේ පෙන්වන විදිහට ඊළඟට ලෑල්ලක් අරන් ඒකට පිටි ටිකක් ඉහලා අර හදාගත්තු පිටි බෝලේ වලින් එකක් අරගෙන මේ ලෑල්ල හොඳට තුනී කරගන්න. මේ තුනී කරන වැඩේ රෝලින් පින් එකකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වීදුරු බෝතලයක් අරන් සෝදලා මේ වැඩේට ගන්නත් පුළුවන්. අද මම මේක අතින් තමයි තුනී කරගන්නේ. මේක තුනී කරනකොට අඟල් කාලක් වගේ ඝනකම එන්න තුනී කරගන්න. ඒ වගේම තුනී කරනකොට බෝලේ මැද ඉඳන් කෙළවර වලට යන විදිහට තුනී කරන්න. මේ විදිහට තුනී කරනකොට පිටි මිශ්‍රණය ඇලෙන ගතියක් එන්න පුළුවන්. එතකොට පිටි පොඩ්ඩක් ඉහ ගන්න උඩින්. මේ තියෙන්නේ මම මේ විදිහට තුනී කරගත්තු පිටි බෝලය. ඊළඟට අවන් එකට දාන්න පුළුවන් මේ වගේ තැටියක් අරගෙන ඒ තැටිය මුලින්ම මේ විදිහට පොල් තෙල් ටිකක් ගන්න. ඊට පස්සේ උඩින් පාම් පිටි ටිකක් මේ විදිහට ඉහ ගන්න. දැන් ඊළඟට අපි තුනී කරගත්තු පිටි බෝලය මේ විදිහට ඒ ට්‍රේ එක උඩට දාගන්න. ඊළඟට මම මේ පෙන්වන විදිහට මේ තුනී කරගත්තු පිටි බෝලේ මේ විදිහට තෙල් ටිකක් උඩින් ගන්න. හැන්දක පිටපැත්තෙන් වගේ අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට තෙල් උඩින් තක්කාලි සෝස් ටිකක් මේ විදිහට ගා ගන්න. ඊළඟට මේ තුනී කරගත්තු පිටි බෝලේ උඩින් පිළිවලින් මුලින්ම රවුම් කපාගත්තු තක්කාලි ටික මේ විදිහට දා ගන්න. ඊළඟට ඒකට උඩින් බෙල් පෙපර් ටික මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි පෙති කපාගත්තු ලුණු ටික මේ විදිහට දාගන්න. ලුණු ටික දාගත්තට පස්සේ ලුණු ටිකට උඩින් ඊළඟට අපි කපාගත්තු සොසේජස් ටික මේ විදිහට දාගන්න. මේ දේවල් දාගන්නකොට ගොඩක් උඩින් පුරව ගන්න එපා. පීසකේ ප්‍රමාණය හැටියට මේ දේවල් දාගන්න ඕන. අන්තිමට මේට උඩින් මොසරෙල්ලා චීස් ටික මේ විදිහට දාගන්න. ඔයාලට මොසරෙල්ලා චීසුයි බෙල් පෙපරුයි සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ඊළඟට අපි කලින් රත් වෙන්න දාපු අවන් එකට මේ පීස එක දාලා විනාඩි 10ක් 15ක් විතර යනකම් බේක් කරගන්න ඕන. චීස් ටික ගානට දිය වෙලා මිශ්‍රණය උඩින් වැක්කිරෙන ගානට එනවා නම් අන්න ඒ කියන්නේ පීස එක නියමට බේක් වෙලා කියලා. මේ තියෙන්නේ ඒ විදිහට මම රසට හදපු පීස එක. දැන් ඉතින් ඔයාලත් පීසහට් නොයාම මේ විදිහට gedara deema පීස හදන එකයි තියෙන්නේ.